ශ්‍රී ලංකාවේ අතීතේ විටින් විට එක් එක් පාර්ශවයන්ගේ දේශපාලන ගමන් මග ගෙන යාමට මෙන්ම සමාජයේ විවිධ විෂමතා හේතුවෙන් සිදුකරන විවිධ නීති විරෝධී ක්‍රියා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට විවිධ පුද්ගලයන් කණ්ඩායම් වශයෙන් එකතු වෙලා දේශපාලකයන්ගේ සහාය පතන්න පටන් ගත්ත කාලයක් තමයි 1970 වකවානුව. මොවුන් ආයුධ සන්නද්ධ එක් එක් වකවානුවන්ගේ එක් එක් ප්‍රදේශවල තමන්ගේ බලය පතුරවන්න කටයුතු කළා. 1970 වකවානුවේ ශ්‍රී ලංකාවේ පාතාල කණ්ඩායම්වල නැගීම ගිනි අවි හා ගිනි කිලි නම් අතිවිශිෂ්ට ග්‍රන්ථයෙන් වගේම මෑතකදී තිරගත වූ ගිනි අවි හා ගිනි කිලි කතාමාලාව නිසාවෙන් ඒ වකවානුවේදී පාතාලයේ නැගීම පිළිබඳව දැනගැනීමට අපට හැකියාව ලැබුණා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ කොටියාගොඩ හා රාජගිරිය මුල් කරගෙන නැගියා ඉතාමත් බලවත් පාතාල පරම්පරාවක් වන අමරසිංහ පරම්පරාව ගැනයි. ඉතින් සුපුරුදු පරිදි මම ආරාධනා කරනවා රැඳෙන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය වනතේ. එක උපාලි රංජිත් අමරසිංහ. උපාලි රංජිත් අමරසිංහ කිව්වොත් ඔයාලට නිකන් නුහුරුයි වගේ දැනේ. නමුත් තුන්මුල්ලේ පද්ම නමින් හඳුන්වන පාතාල නායකයා අප රටතුළු බොහෝ සෙයින් ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ නමින් හඳුන්වන රංජිත් අමරසිංහ තමයි රාජගිරියට ආසන්න එක් ප්‍රදේශයක් වුණු. මාදින්නාගොඩ හා කොටියාගොඩ ප්‍රදේශයේ තම බලය පවත්වාගෙන ගියේ. මොහුව පසු කාලේ කොටියාගොඩ රංජිත් කියලා හැඳින්වුවා. කසිප්පු පෙරීම, බෙදා හැරීම හා කුලියට මිනීමැරීම වගේම කප්පම් ගැනීම මොහුගේ ප්‍රධාන ආදායම් මාර්ගයන් වුණා. මේ කාලයේදී මොහුගේ කසිප්පු ව්‍යාපාරයට හා බෙදා හැරීමට සම්බන්ධ වෙමින් ප්‍රදේශයේ බොහෝ දුගී දුප්පතුන් මොහුගෙන් යැපුණා. මත්කුඩු වලට එරෙහිව තදින්ම ක්‍රියා කළ ඔහු තම ප්‍රදේශයේ කාන්තාවන්ටද කිසිදු හිරිහැරයක් වන්න ඉඩ තිබුවේ නැහැ. මොහුගේ මෙම ක්‍රියාකලාපය නිසා ප්‍රදේශයේ දුප්පත් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවට මොහු පත් වුණා. එවකට විපක්ෂයේ දේශපාලඥයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ මොහු 80 දශකයේ රටේ පැවති අයහපත් වාතාවරණ යටතේ රජයේ මන්ත්‍රීවරයෙකු සමග එකතු වී ඔහුගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තම පාතාල කල්ලිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. මේ වකවානුවේදී මොහුට සිටි ප්‍රබලතම ප්‍රතිවිරුද්ධ කල්ලිය තමයි තලංගම කල්ලිය කියන්නේ. මේ කල්ලිය රංජිත් අමරසිංහව ඝාතනය කරන්න කීප වරක්ම උත්සාහ කළත් රංජිත් සතුව තිබු දක්ෂතාවය හා බලය නිසාම ඒ ව්‍යර්ථ වී යනවා. නීති විරෝධී ක්‍රියාවලට වගේම මනුෂ්‍ය ඝාතන කීපයකටම සැකකරුවෙකු වූ මොහු දේශපාලන රැකවල් මත සිඩ්නිස පොලිසියට පව අත්අඩංගුවට ගැනීමට අපහසු කාර්යයක් වුණා. දේශපාලන කටයුතු සඳහා ඉහළින්ම කැපී පෙනෙන වැඩ කටයුතු කළ මොහුට පසුව දිවයිනටම බලපවතින පරිදි සාමවිනිසුරු පදවියක්ද ග්‍රාමෝදර මණ්ඩල සභාපතිකමක්ද ලබා දෙනවා. පසු 1987 වසරේ අගභාගයේදී රංජිත්ගේ නීති විරෝධී කසිප්පු පෙරීමේ ක්‍රියා සියල්ලම නවත්වා දමනවා. පසුව දිනක් රංජිත්ට වෙලිකඩ පොලිසිය වෙත පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබෙනවා. ඒ පණිවිඩයට අනුව පොලිසිය ස්ථානාධිපති හමුවට යන උපාලි රංජිත් නැතහොත් තුන්මුල්ලේ පද්මේ වෙලිකඩ පොලිසිය තුලදීම නාදුරු තුවක්කරුවෙක්ගේ වෙඩි පහරකින් සිය ජීවිතයෙන් සදහටම සමුගන්නවා. අංක 2 නොයෙල් අමරසිංහ. නොයෙල් අමරසිංහ නැත්නම් රාජගිරියේ පැටියද අමරසිංහ පරම්පරාවෙන් තවත් එක් අයෙක්. මොහු හැඳින්වුනේ රාජගිරිය අලුගෝසුව යන නමින්. ඒ ඔහු ඒ තරම්ම සාහසික පුද්ගලෙක් වුන නිසා බොහෝ දෙනා පවසන්නේ මොහුට 57ක් ඇති බවයි. මන්දවරක් පොලිස් වෙඩි ප්‍රහාර 9කට ගොදුරෙන් නොයෙල් අමරසිංහ ඉන්තම දිවි බේරාගත් නිසායි. මද්‍රව්‍ය හා කුලියට මිනීමැරීම ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණා. ඒ වගේම ඔහුට කූට බුද්ධියක් තිබුණා. ඒ වගේම මොහු සිදු කළ සියලුම අපරාධ සඳහා ඔහු ගියේ තනියමයි. මේ කාලයේදී පාතාල ලෝකයේ ඉතාම බලසම්පන්න කෙනෙක් තමයි සොත්ති උපාලි කියන්නේ. ඒ වගේම ඔහුට රටේ ඉහළම ප්‍රබල දේශපාලඥයෙක්ගේ සහායක් හිමි වුණා. සොත්ති උපාලිගේ ඥාතිවරේ මේ කාලයේදී විරුද්ධවාදීන්ගේ අතින් ඝාතනය වෙනවා. මේට සොත්ති උපාලි සැක කරන්නේ මේ නොයෙල් අමරසිංහවයි. මේ නිසාම දිනක් සොත්ති උපාලි සහ ඔහුගේ සහචරයන් රාජගිරියට කඩාපැන සමූල ඝාතනයක් සිදු කරනවා. මේ ඝාතනය නිසාම තම ජීවිතය ගැන බියටපත් වෙන නොයෙල් අමරසිංහ බන්ධනාගාරගත වෙනවා. උපාලියවකට බලයට ආශාවෙන් සිටි මාළු නිහල් නැමැති පුද්ගලයෙකු සමග එකතු වී පැටිව බන්ධනාගාරය තුලදීම ඝාතනය කරන්න සියල්ලම සූදානම් කරනවා. මොවුන් මේකට යොදාගන්නේ එකම පරම්පරාවේ විවිධ ආරවුල් නිසා විරසක වෙලා හිටිය තවත් එක් අමරසිංහ කෙනෙක්. ඒ අනුව නිහල් අමරසිංහ නැත්නම් ඩුබයි සෝමිගේ සගයෙකු අතින් රාජගිරියේ පැටි නැත්නම් නොයෙල් අමරසිංහ සිරකුඩුව තුලදීම ඝාතනය වෙනවා. මේ ඝාතනය තමයි
ගිනිය වියකින් බන්ධනාගාරයක් තුලදී සිදු කරන ලබ ප්‍රථම මනුෂ්‍ය ඝාතනය වන්නේ. අංක 3 චින්තක අමරසිංහ. දිනෙන් දින අමරසිංහලා පසුපස හඹා යන සොත්ති උපාලිසා මාළුනිහල්ගේ කල්ලිය නොයල්ගේ සහෝදරියක් වූ ග්ලෙසිරස් සිල්වා අමරසිංහගේ අහිංසක ස්වාමි පුරුෂයාව මරා දමනවා. ඔහු කිසිම පාතාල කණ්ඩායමකට සම්බන්ධ නොවූ අහිංසක පුද්ගලයෙක් වුණා. මේ නිසාම හොඳින් ඉගෙන ගනිමින් දේවගතිවරයෙකු වීමට සිටි ග්ලෙසිරස්ගේ ලොකු පුතා වන චින්තක අමරසිංහ ලාබාලතම් පාතාල නායකයෙකු ලෙස කල්ලියට පැමිණෙන්නේ. තම් පියා මැරීමට ඔත්තුව ලබා දුන් 1070 කොල්ලෙකු ඝාතනය කිරීමත් සමගයි. මේ කාලයේදී චින්තක අමරසිංහ පාතාලය තුල නමක් දරා සිටිනවා. චින්තකගේ පුංචි අම්මා කෙනෙක් වන ඊවා මාග්‍රට්ට පැහැරගෙන දූෂණය කර මරා දමනවා. ඒ සඳහා හසුවන්නේ මාළුනියල්ගේ හා සොත්ති උපාලිගේ කණ්ඩායමේ සගයන්. මේ නිසා වීරවැට චින්තක අමරසිංහ මාළුනියල්ව සහ ඔහුගේ වෙඩික්කරුව චීනාව ගෝතමීපුර පාරේදී මරා දමනවා. මේවකට බලසම්පන්නව සිටි සොත්ති උපාලි සහ ඔහුගේ කල්ලියට අභියෝගයක් වුණා. ඒ නිසාම චින්තකගේ ළඟින්ම සිටි කළුඅජිත සොත්ති උපාලි විසින් යොදාගෙන සැලසුම් කර චින්තක අමරසිංහව ඝාතනය කරනවා. චින්තක අමරසිංහ ඝාතනය වන විට ඔහුගේ වයස අවුරුදු 26ක් පමණ වුණා. අංක 4 ධම්මික අමරසිංහ. ඉන්පසුව අවසානයේදී කල්ලියට පැමිණෙන්නේ ධම්මික අමරසිංහයි. ධම්මික අමරසිංහ කියන්නේ චින්තක අමරසිංහගේ එකම සහෝදරයෙක්. මේ ධම්මික අමරසිංහ ඉතාමත් දරුණු පුද්ගලයෙක් වුණා. ඔහු තමන්ගේ පවුලට හිරිහැර කරපු සීළු දෙනාගෙන්ම ඉතාමත් දරුණු විදියට පිළිගන්නවා. ඔහු මුලින්ම කල්ලියට එන්නේ තම සහෝදරයා ඝාතනය කළ කළුඅජිත් ඇතුළු පස් දෙනෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පණ පිටින් පුලුස්සා මරා දැමීමෙන් පසුවයි. ලාංකික ඉතිහාසයේ බිහි වුණු දරුණුතම අපරාධකරුවෙකු ධම්මික අමරසිංහට එවකට සිටි රජයේ ඉහළම දේශපාලන අනුග්‍රහයද හිමි වෙනවා. අවසානයේ සීළුම දේශපාලකයින්ගේ බොහෝ රහස් සංගවා ගනිමින් ධම්මික අමරසිංහ 2004 වසරේදී කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ කාමර අංක 6 කොන්ත්‍රාත් මිනිමරුවෙක්ගේ වෙඩි පහරකින් මිය යනවා. ඒ ජනතාව පැවසුවේ දේශපාලකයන්ගේ රහස් සංගවා ගැනීමට කළ ඝාතනයක් බවයි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ 1970 වකවානුවේදී විවිධ ප්‍රදේශ මුල් කරගෙන නැගියා විවිධ පාතාල කල්ලීන්ගේ නායකයන් කීප දෙනෙක් පිළිබඳවයි. මේ අතරින් පාතාල නායකයෙක් වුණත් මිනිසුන් බොහෝ දෙනෙක්ගේ හිත දිනාගත් චරිතයක් වුණේ තුන්මුල්ලේ පද්මේ. එහෙමත් නැත්නම් උපාලි රංජිත් අමරසිංහයි. ඒ වූ දුප්පත් මිනිසුන් මෙන්ම තමන්ගේ මිනිසුන් වෙනුවෙන් හා ඔවුන් ආරක්ෂා කිරීමට විශාල වැඩකොටසක් කළ කෙනෙක් නිසයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාගේ දැනුමට අමතර යමක් එකතු වෙන්නේ නැති කියලා. ඉතින් තවමත් ඔයා අපිය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක ඔබව හමුවීමේ බලාපොරොත්තු වෙන. අදට අපි සමු කරනවා. එතෙක් රැඳී සිටින්න අප සමගම ඔබට සුබ දවසක්.